වැඩිපුරම කිරිගොවේ නිෂ්පාදනය කරන්නේ කාන්තාවන් වශයෙන් ගෝමරංගල්ල ප්‍රදේශයේ. මේ ප්‍රදේශයේ ගත්තොත් අවුරුදු 75කට 100කට වැඩි අතීතයක් තියෙනවා මේ කිරිගොවි කර්මාන්තයේ. ගෝමරංගකඩවල ප්‍රදේශයේ කිරිගොවීන් දැනට ප්‍රධානම ගැටලුව ගත්තොත් සතුන්ගේ ආහාර ප්‍රශ්නේ තමයි ගොඩක් අයට තියෙන්නේ. කිලෝමීටර් ගණන් සත්තු අරගෙන ඇතුළට ගිහිල්ලා කණ්ඩ දෙන්න යනකොට වනහලින්ගෙන් ප්‍රශ්න එනවා කොළදිවියගෙන් ප්‍රශ්න එනවා සත්තුන්ට ඒතකොට ගොඩක් හානි වෙනවා වසංගත රෝග වලින් එනවා ප්‍රශ්න දැන් අපේ ප්‍රදේශයට අමතරව දැන් ඔතිරියායේ පැත්තේ මාමල්වත්තේ පැත්තේ වගේ හරක් ගේනවා ඒ හරක් ගෙනව මේ හරකුන්ට සීන ලෙඩ අපේ හරකුන්ට බෝ වෙනවා මොකද උන් උලා කාපු තැන අපේ හරක් උලා කෑවොත් ඒ ලෙඩේ අපිට එනවා අපේ හරකුන්ට ඉතින් ඒක අතරතුර තමයි අපි මේ ජනතාක්ෂණ ආයතනයේ ගමට ඇවිල්ලා මේ ඇත්තෙන්ම ගමෙන් ගමට ගිහිල්ලා ගෙයින්ගේට ගිහිල්ලා කිරිගොවියන් දැනුවත් කරලා අපි එකමුතුවක් වෙමු කියන අදහස අපි කිරිගොවින්ට ලබා දුන්නා. අපි 2022 12 මාසේ 6 තමයි අපි කිරිගොවි සමිතියක් කියලා පිහිටව ගත්තේ. සමාජිකෙන් 30කින් 40කින් වගේ තමයි මූලිකව අපි පටන් ගත්තේ. දැන් 100කට ආසන ප්‍රමාණයක් අපිත් එක්ක ඉන්නවා. නමුත් අර කිරි ව්‍යවසායකින් වෙන්නේ කොහොමද? ඒකෙන් අර කිරි සම්බන්ධ අතුරු නිෂ්පාදන වලට යන්නේ කොහොමද? ඊළඟට දැන් කිරි මිලක්. ඒ කියන්නේ අපිට හොඳ මිලක් මොනවා හරි ආයතනයක් අපිට ළඟට එනවා. ඒගොල්ලෝ කියන මිලට අපි දෙනවා. හැබැයි අපි මේ සංවිධාන වීම තුළ අපිට ඉල්ලන්න අවස්ථාව ලැබුණා. ඒ තුලින් අපි දැන් අර දියර කිරි දෙනවට එහා අතුරු නිෂ්පාදන වලටත් යන්න පුළුවන් වුණා මේ මුහුණ පාටමාලා තුලින්. Given that the remote location, the farmers were able to identify alternative means of production, income generation. Say for an instance, they started producing curd as well as milk toffees and also yogurt. As alternative income generation products so that they can forego the losses that would have incurred due to lack of connection to the value chain. මේ වැඩසටහනට අපි සහභාගී වුණාට පස්සේ අපි අර මේ ව්‍යාපාරය ගැන නොදන්න අය ඉන්නවනේ කිට්ටෝ කියලා දන්නේ ඒ කට්ටිය ට්‍රේනින් වෙලා දැන් ඒගොල්ලත් යම් මට්ටමෙන් ඒ කිට්ටෝ නිෂ්පාදනය කරලා අය වෙළඳ පොළවල වලට දාලා දැන් මුදලක් උපයන මට්ටමින් ඉන්නවා. ඇත්තටම මම මේ කිට්ටෝ හදලා නිෂ්පාදනය කරලා ඒ අලවි කරන මුදල් වලින් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට තමයි යොදවන්නේ. මේ ආයතනය කිරි ටොපි නිෂ්පාදනයට අමතරව තවත් වැඩසටහන් කීපයක් අපිට හඳුන්වා දීලා තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා යෝගට් නිෂ්පාදනය, අයිස්ක්‍රීම් වගේ දේවල් නිෂ්පාදනය කරන්න. ව්‍යාපෘතියක් කියන්නේ ඒක ආධාරක සංවිධානයට හරි හවුල්කාර සංවිධානයට හරි අවශ්‍ය පරිදි කරන්න එකක් නෙමෙයි. ඒක ඇත්තටම ප්‍රජාවත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් විමසලා ඔවුන් එකට වාඩි වෙලා එහෙම සහයෝගයෙන් යන ගමන. මේ සැලැස්ම හැදුවේ අපි විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා ඒකට හිටියා ප්‍රාදේශීය ලේකම් කාර්යය, පසු වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රාදේශීය සභාව ඇතුළු සියලුම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මේ සඳහා මැදිහත් වුණා. ඔවුන්ගේ සහයෝගය දුන්නා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් අවශ්‍ය පරිදි අපිට සහයෝගය ලබලා දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියේදී ලැබෙන ප්‍රතිලාභ තුලින් හොඳ අනාගතයක් හොඳ සෞඛ්‍ය සම්පන්න අනාගත දරු පරපුරක් ඒ වගේම අපේ ආර්ථිකයට හොඳ දායකත්වයක් හොඳ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයට යන්න අඩිතාලමක් මේ තුළ වැටේ කියන බලාපොරොත්තුව තමයි අපි ළඟ තියෙන්නේ.